ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක, රාජ්‍ය බුද්ධි, කොට්ටාස බුද්ධි, පලාත් බුද්ධි, හමුදා බුද්ධි, මේ ඔක්කොම බුද්ධි තියෙනවනේ. අන්දරම අන්තිමට මන්ද බුද්ධික. දැන් මේ අවියාවුද ත්‍රිවිධ හමුදාවේ හෝ සිවිල් ආරක්ෂක බලකායේ ඩියුටි පිරින් ගිහිල්ලා, ඩියුටි පිටින් ගිහිල්ලා, රාජකාර පිටින් ගිහිල්ලා මරලා එනවා. දේශපාලඥයෝ තමයි මේ පාතාල නිර්මාණ කරන්නේ. දෙපැත්තේ තුන් පැත්තේ හැම එකාගාවම ඉන්නේ හිරේ කියපු මිනිස්සු. සමහර දේශපාලඥයෝ හිරේ කියපු මිනිස්සු. අත්හිරු සිරඳනුවන් තියන අය, ඒ වගේ මිනිමැරුම්, ඒ වගේ විවිධ චෝදනාවන් වලට ලක් වෙච්ච පිරිසක් තමයි පාර්ලිමේන්තු නියෝජනය කරන්න සහ වටේ ඉන්නේ. දැන් අද වර්තමානයේ පාතාලේ හිසෝසෝලාලු. දැන් ඔකනම් හැමදාම හිසෝසෝලා තියෙන්නේ. යුක්තියත් බොහොම හොඳයි. යුක්තිය ඉටු වෙන්නේ නැහැ නේ ඒක නික කරුමේ. දැන් යුක්තිය 1 2 3 4 5 6 7 8 9 10 කියලා යනවා. දිනපතා වෙඩි තැබීම් සිද්ධ වෙනවා. දැන් ඊයේත් වුණා, දැන් අද දවසෙත් කොහේ හරි වෙයි. ගැටුම්. ඒකට ආරක්ෂක අංශ තියෙනවා. නැත්නම් අපි කියමු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක, රාජ්‍ය බුද්ධි, කොට්ටාස බුද්ධි, පලාත් බුද්ධි, හමුදා බුද්ධි, මේ ඔක්කොම බුද්ධි තියෙනවනේ. අන්දරම අන්තිමට මන්ද බුද්ධික. හරිද? මන්ද බුද්ධික හින්දා තමයි මේ රටේ මෙච්චර ඝාතන රැල්ලක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මන්ද බුද්ධික කොටස බුද්ධිමත් කරන්න ඕනේ. අපි දන්නවා මේ ආරක්ෂක අංශ වලින් තමයි මේ අවියාවුද නිකුත් වෙන්නේ. හෝ නිකුත් කරන්නේ හෝ සල්ලි වලට හරි මුදලට හරි මේ කටයුතු කරනවා. දැන් මම මේ පොලිසිය හොඳයි කියලා විනයක් තියනවා කියන කතන්දරේ නෙවෙයි මම මේ කියන්න යන්නේ. නැත්තම් කියයි පොලිසියට කඩේ යනවා කියලා. මේ අපිට කාටවත් කඩේ යන්න අපි තියෙන දේ දකින්න දේ කියන්න ඕනේ. දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ මාසිකව පෙරට් තියෙනවා, ඉන්ෆෙක්ෂන් කියලා තියෙනවා, OIC ගේ තියෙනවා, ASP ගේ තියෙනවා, SSP ගේ තියෙනවා, DIG ගේ තියෙනවා, සහ අවසානයේ පොලිස් ප්‍රතිකුත් මං හිතන්නේ එහෙම තියෙනවා. එතකොට පොතේ පතේ ඉඳලා එක එක අංශවල ඒවා විගණනයක් නියාමනයක් සිද්ධ කරනවා. ඒ නියාමනය සිද්ධ කරනකොට ආමරිය කියලා කියමුකෝ, අවියාවුද කියමුකෝ. ඒ අවියාවුද නැත්තම් එක්කෙනෙකුට අවියක් නිකුත් කරන්නේ නැහැ, දෙදෙනෙක් ඉන්නට ඕනේ. ඊට පස්සේ රාජකාරී ඉවරුනාට පස්සේ නැවත අවිය බාර දෙන්නට ඕනේ. එතකොට ඒ පොලිස් දෙපාර්තමේන්තුව මම දැන් පොලිසියේ සමහර තැන්වල මිස්පෙයාර වෙලා වෙඩි තියලා වෙඩි වැදිලා මැරෙන එක එහෙම සිද්ධි වුණා. ඔය පහුගේ දිගටම එහෙම සිද්ධි වෙනවනේ. සමහරට මේකේ ඒ අවියේ තියෙන වරදක් හෝ ඒ පුජ්‍යලයන් කියන දෝෂයක්. හැබැයි නැති වෙන්නේ ජීවිත. ඒක හැබැයි සමහරට කුඩු වික්කා පාතාලේ කියලාත් එහෙම බැරකරන්නත් ඒ පැත්තට බැරකරන්න සූදානම් වෙනවා. ඉතින් කොහේ හරි ඒක නිවැරදි වෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, දැන් සේනාධිනායක සෙම්පති, සේනාධිනායක සිව්හෙලය, නැත්තම් මේ හතර දිභාගයටම සේනාධිනායක කෙනෙක් ඉන්නවා. ඒ වගේම එයාගේ ඉන්නවා දෙවනියෙක් රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා. ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවා. එතකොට ත්‍රිවිධ හමුදාව කියලා කිව්වොත් ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය. එතකොට මේ අයගේ මම චෝදනා කරනවා නෙවෙයි, මේ රටේ නිර්මාණ දැන් පෙරේදත් ගුවන් හමුදාවේ කෙනෙක්ලු අර වෙඩි තියලා මරලා එයත් වෙඩි කෑවලු පොලිසියෙන්. මාධ්‍ය ප්‍රකාශතුමත් ඇවිල්ලා කියනවා එහෙම උනාලු කියලා. අම්මා කියනවා එහෙමුනේ නෑලු. එතකොට ජීවිත තමයි නැති වෙලා තියෙන්නේ. පොලිසියෙන් වෙඩි තියලා මැරුවත්, ගුවන් හමුදාවෙන් වෙඩි තියලා මැරුවත් ජීවිත තමයි ලංකාවේ දරුවෝ තමයි නැති වෙන්නේ. ලක්කම්මගේ දරුවෝ. ලාංකීය මේ ශ්‍රී ලංකා සිටීමේ ඒ මනමාලයේ දරුවෝ තමයි නැති වෙලා තියෙන්නේ. නැති වෙන්නේ. හෙට නැති වෙන්නේත් එහෙමයි. ඒ හින්දා ජනාධිපතිවරයාට, නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මම කියනවා මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂා කරන්න. සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම පුරවැසියෝ. අපි ඔක්කොම ඡන්දේ භාවිතා කරන අය. ඡන්ද අයිතිය තියෙන, පුරවැසිකම තියෙන, ලාංකික පුරවැසිකම තියෙන අපිට. ඉතින් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා, නියෝජ්‍ය හෝ රාජ්‍ය
ඕ ආරක්ෂක ලේකම්වරයාගේ වගකීමක් යුතුකමක් තියෙනවා. මේක හොයාලා බලන්න ඕනේ, හොයලා බලන්න ඕනේ. දැන් පොලිසියේ අවියාවුද රාජකාරියට බාර දුන්නාට පස්සේ ආපහු ඒක ආපහු පොලිසියට බාර දෙන්නට ඕනේ. ආමරියට හරි ඒක බාරව ඉන්න කෙනාට. දැන් මේ අවියාවුද ත්‍රිවිධ හමුදාවේ හෝ සිවිල් ආරස බලකායේ ඩියුටි පිරින් ගිහිල්ලා, ඩියුටි පිටින් ගිහිල්ලා, රාජකාරි පිටින් ගිහිල්ලා මරලා එනවා. වාසනාවට අර දැන් අර CCTV කැමරා ටිකක් තියෙනවනේ, ඒ කැමරා වලින් තමයි අහුවෙන්නේ. ඒ හින්දා ජනාධිපතිවරයා, මොකද පොලිසියට හරි සහායක් වෙනවා මේ ත්‍රිවිධ හමුදාවේ අවභාවිතා වෙන අවියාවුද සම්බන්ධයෙන්. අවභාවිතා කරන්නේ කවුද, මේවා කරවන්න කවුද අනුබල දෙන්නේ? සමහරලා ඉන්නවා, මේජර්ලා ඉන්නවා, කැප්ටන්ලා ඉන්නවා, ජෙනරල්ලා ඉන්නවා, බ්‍රිගේඩියර්ලා ඉන්නවා, ලොකු ලොකු නිලධාරීන් සමහරලාට මේ වෙඩි තැබීම් සිද්ධියවලදී අහු වෙනවා. එතකොට ඒකේ තරාතිරමක් අපිට වැඩක් නැහැ. වරද නම් වරද, රාජකාරිය නම් රාජකාරිය, ඒ රාජකාරිය කරලා අවිය ආපහු ඒ අදාළ ස්ථානයට, ඒ කඳවුරටද, ගුවන් හමුදා කඳවුරට, යුද්ධ හමුදා කඳවුරට, නාවික හමුදා කඳවුරට ප්‍රශ්නයක් නැහැ. ඒවා සම්බන්ධයෙන් විගණනයක්, නියාමනයක්, විනයක් ඇතුව මේ අවියාවුද නිකුත් කරන්න. නැති වුණොත් ඉදිරියේදී දේශපාලන රැස්වීම් වලදී පවා ප්‍රතිවාදීන්, විරුද්ධවාදීන්ට මේ ත්‍රිවිධ හමුදාවේ හෝ පාතාලේ අවියාවුද වලින් විරුද්ධවාදීන්ට වෙඩි තියලා කියයි, මේක යුද හමුදාවෙන් කරා, මේක නාවික හමුදාවෙන් කරා, මේක ගුවන් හමුදාවෙන් කරා, මේක සිවිල් ආරසෙන් කරා, මේක පාතාලෙන් කරා, මේක පොලිසියෙන් කරා. එක එක්කෙනාට බෝල පාස් කරන්න එපා. රටේ නීතිය ක්‍රියාත්මකයි, මිල මුදල් තියෙනවා, සස්වික රටක්, යහපත් දේශයක්. ඔයාලා කියනවා අංග සම්පූර්ණයි, අපි දැන් ණය නැහැ, තෙල් තියෙනවා, ගෑස් තියෙනවා. ඒ හින්දා ඒ ඔක්කොම තියෙනවා නම් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔය සියලුම දෙනා, ජනාධිපතිවරයාද, ආරක්ෂක ලේකම්වරයාද, රාජ්‍ය අමතිවරයාද, පොලිස් අමාත්‍යවරයාද, පොලිස්පතිවරයාද, මේ ඔක්කොම ඔබලට අයිති. ශ්‍රී ලංකා ජනරජයේ වෙසෙන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියලා මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා.